තව අවුරුදු 5ක් 6ක් යනකොට දකුණු ඉවුරේ තියෙන ලොකු විවර මතුවෙලා සමහරට මේ ජල කාන්දුව වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දකුණු ඉවුරේ ස්ථායීතාව නැති වෙලා එතනින් එකපාරට කඩාගෙන ගියොත් ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. එතනින් පහළ ඉන්න සියලුම ගොවි ජනතාව සහ සියලුම ජනතාව දකුණු ඉවුරේ ජල මට්ටම හදිසි උඩ ගියොත් ඕනෙම වෙලාවක දැන් ඔය සුළු භූකම්පන තත්ත්වයකදී වුණත් දකුණු ඉවුර කඩාගෙන යන්න පුළුවන් අවදානමකුත් තියෙනවා. අත්හැරලා දාපු ඒ උමග සුදුසු මැටි වර්ගයක් පාවිච්චි කරලා මැටි අතුරන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි ඒක ඇත්තටම ස්ථීර ක්‍රමයක් විදිහට දැන් තියෙන ජලාශයේ ඒ ජලාශයේ ජල මට්ටම තව මීටර 10ක් ජලාශයේ ජල මට්ටම පාත් කරන්න ඕනේ. ඒකෙනුත් මීටර 4ක් විතර විදුලිය උත්පාදනය කරන ගමන් පාත් කරන්න පුළුවන්. ඉතුරු 8 තමයි විදුලිය උත්පාදනය නොකර වේල්ලේ තියෙන එහෙම නැත්නම් බොටම් අවුට්ලට් එකෙන් නිදහස් කරන්න වෙන්නේ. අපි මේ වතුර නවත්ත ගත්තොත් මාසයක් තුලදී මිලියන 200ක අමතර විදුලිය නිපදවා ගන්න පුළුවන්. ඉතින් ඒකෙනුත් භාගයයි අපිට වැය වෙන්නේ මේ පිළිසකර කිරීම සඳහා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.